සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා. ඒ කාලේ එක්තරා බමුණු කුලයක සාරද නමින් පුත් කුමරෙක් උපත ලැබුවා. මොහු ඊටාම පුණ්‍යවන්ත කෙනෙක් වූ අතර කල්යාමේදී තම පියාගේ මරණයත් සමග සියලු භෝගස්කන්ධයන්ට එකම හිමිකරුවා බවට මේ සාරද පත් වුණා. නමුත් සියලු සැප සම්පත් විඳිමින් සිටින අතරේම එතුමාගේ සිත සියලු කාම සම්පත් කෙරෙහි කලකිරුණා. ගිහිගේ කලකිරුණු එතුමා සියලු වස්තුන් අතහැර වනගත වීමට තීරණය කළා. තමා සමග පැවිදි වීමට යාමට කැමති දෙයි එතුමාගේ හොඳම මිත්‍රයා වන සිරිවඩ්ඩගෙන් විමසූ විට ඔහු ඊට අකමැත්ත ප්‍රකාශ කළ නිසා සාරද බමුණා තනිවම ගිහිගේ අතහැර වනගතව බවුන් වඩන්න පටන් ගත්තා. හිමාලයේ කඳුපාමුල ඉරිසිවරයක වශයෙන් කල් ගෙවූ මෙතුමා පංචාභිඥා අෂ්ට සමාපත්තිය උපදවාගෙන සමාධි සෝයෙන් කල්ගත කළා. මෙතුමාට 74 දහසක පමණ ශිෂ්‍ය පිරිසක්ද කාලයත් සමගම එකතු වුණා. සාරද තාපසතුමාගේ භාවනා උපදෙස්වලට අනුව මෙම ශිෂ්‍ය පිරිසද පංචාභිඥා අෂ්ට සමාපත්තිය උපදවාගත්තා. එක දවසක් දසබලධාරී අනෝමදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම් කාලයේ ලෝබලා වදාරණ විට මහා වාසනා ගුණයකින් පිරුණ සාරද තවුසානන් දැක මා අද අනුග්‍රහ කළ යුත්තේ මෙම තවුසානන්ට බව තේරුම් අරගෙන ශිෂ්‍ය පිරිස නැති අවස්ථාවක් බලා හුදෙකලාවේම තාපසයාගේ අසපුවට වැඩම කළා. තමාගේ අසපුවට වැඩම කරන නරශ්‍රේෂ්ඨ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ දුටු සැනින් උන්වහන්සේගේ ශ්‍රී දේහය තුළින් මතුවී පෙනුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හඳුනාගත් සාරද තවුසා එම පුරුෂ ලක්ෂණයන්ට අනුව නම් මේ පැවිද්දා ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බව හොඳාකාරවම තේරුම් ගත්තා. මහත් සතුටට පත් වූ සාරද තවුසා බුදුරජාණන් වහන්සේට වන්දනා කොට උතුම් මසුණක් පනවා උන්වහන්සේට එහි වැඩ සිටීමට ආරාධනා කොට පහත් අසුනක හිඳගත්තා. මේ මොහොතේ වනයේ සිට පළවැළ නෙලා පැමිණි ගෝල පිරිසට මෙම අරුම පුදුම සිදුවීම දැක ගන්න ලැබුණා. ඔවුන් සිතා සිටියේ තම ගුරුවරයාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් මෙම ලෝකයේ නැති බවයි. නමුත් මෙම සිදුවීමෙන් පුදුමයට පත් වූ ගෝල පිරිස මේ උසසුනේ වැඩ සිටින ප්‍රතාපවත් මිනිසා ඒකාන්ත වශයෙන් තම ගුරුතුමාටත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකු බව තේරුම් අරගෙන ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගත්තා. සාරද තවුසා තම ගෝල පිරිසමතා ඔවුන් විසින් නෙලාගෙන පැමිණි පළවැළවලින් හොඳම කොටසගෙන අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා දානය වශයෙන් පූජා කරගත්තා. පිරිසිදු පැන්ද පූජා කරගත්තා. දන්වලදා අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අගසව් දෙනම බොහෝ සංඝ පිරිසක් සමග මෙම ස්ථානයට වැඩම කරනා ලෙසට අදිෂ්ඨාන කළා. ඒ අනුව බුදු සමිඳුන්ගේ අදිටන දුටු අගසව් දෙනම ලක්ෂයක් පමණ භික්ෂූන් වහන්සේලා එක් රැස් කරගෙන බුදු සමිඳුන් වෙතට වැඩම කළා. මෙයදුටු සාරද තාපසතුමා තම ගෝල පිරිස අමතා බුද්ධ ප්‍රමුඛ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සහිත මහා සංඝරත්නයට වැඩ සිටීමට ආසන සකස් කිරීමට වනයෙන් හැකි ඉක්මනින් මල් නෙලාගෙන එන ලෙසට දන්වා සිටියා. සාරද තවුසානු මලින් කළ කුඩයක් බුදු සමිඳුන්ගේ සිරසට ඉහලින් අල්ලා සිටියා. අනිකුත් පිරිස බුදු සමිඳුන් දෙසට හැරි වන්දනා කරමින් සිටියා. මේ අයුරින් එදා බුදුරජාණන් වහන්සේ
පුරා දින හතක්ම නිරෝධ සමාපත්තියට සමවැදී සිටිය කාලය පුරාම සාරද තවුසා කුඩේ දරාගෙන සිටියා. දින හතෙන් පසු බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් නිරෝධ සමාපත්තියෙන් අවදි වී ධර්මයේ දේශනා කළා. ඒ ධර්මය අසා 74 දහසක් වූ පිරිස උතුම් වූ අරහත්වයට පත් වුණා. නමුත් සාරද තවුසානන් හට එදා මාර්ගඵල ලබා ගන්නට බැරි වුණා. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලය තුලදී දාන ආදී කුසලයන් සිදු කොට මිය ගිය ඔහු මරණින් මතු දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉපදී සිට ශාක්‍යසිංහ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝව පහළ වන සමයේ මගධ රටේ රජගහනුවර නාලක නම් ගමේදී වංගන්ත බමුණාටත් රූපසාරී බැමිණියටත් දාව උපතිස්ස යන නම ලබා මෙලොව උපත ලැබුවා. රූපසාරී බැමිණියගේ පුත්‍රයා නිසා සාරීගේ පුතා යන අරුතින් සාරිපුත්ත යන නමින් එතුමා ප්‍රසිද්ධ වුණා. උපතිස්ස කුමාරයාට කෝලිත නමින් ඉතාම යහපත් මිතුරෙක් සිටියා. උපතිස්ස සහ කෝලිත යන මිතුරන් තරුණ කාලයේදීම ගිහිගේ කලකිරි පැවිදි බිමට පත් වුණා. නතෝන් පැවිදි වුණේ සංජේ පරිබ්‍රාජකයා ළඟ. ටික දවසකින් මේ දෙදෙනා සංජේගේ හොඳම කෝලීන් බවට පත් වුණා. නමුත් ඒ ඉගැන්වීම් තමා විමුක්තියටපත් නොකළ බව දුටු ඔවුන් සංජය අතහැර ගොස් තනිවම විමුක්තිය සොයන්න පටන් ගත්තා. ඒ අතරේ උපතිස්ස පරිබ්‍රාජකයාට ඉතා ශාන්ත ඉරියව් සහිත ප්‍රසන්න පැවිද්දෙක් මුණ ගැසුණා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුල් ශ්‍රාවකයන් පස් දෙනාගෙන් පස්වැන්නා වන අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි තෙරුන් වන්දනා කළ උපතිස්ස තරුණයා උන්වහන්සේගෙන් විස්තර විමසද්දී බුද්ධ ශ්‍රාවකයෙකු යැයි දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කුමක්දැයි විමසා සිටියා. එවිට අස්සජි තෙරුණුව තමන් දන්නා තරමින් ධර්මය එකම එක ගාථාවකින් දේශනා කළා. යේ ධම්මා හේතු පබ්බවා තේ සං හේතුං තථාගතෝ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහාසමනෝ. හේතු නිසා හටගන්නා වූ යම් දෙයක් ඇද්ද ඒ හේතු සියල්ල භාග්‍යතුන් වහන්සේ පින්වා දුන්නා. ඒ සියල්ල නැතිවේ නම් එයට හේතුවත් පින්වා දුන්නා. ඒ මහා ශ්‍රමණයාණන් වහන්සේ මේ වගේ ධර්මයක් තමයි දේශනා කරන්නේ. මෙම ගාථාව පවසද්දී පළමු පද දෙක ඇසෙන විටම උපතිස්ස පරිබ්‍රාජකයා උතුම් වූ සෝතාපන්න ඵලයට පත් වුණා. ඉන්පසු භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින ස්ථානයේද දැනගෙන අස්සජි රහතන් වහන්සේට වන්දනා කොට ඉක්මනින්ම පිටව ගියේ තම මිත්‍ර කෝලිතයන් හට මේ ධර්මය කියා දීමටයි. කෝලිතයන් මුණ ගැසී තමා උගත් ඒ එකම ගාථාව පැහැදිලිව පැවසුවා. උපතිස්ස නම් ආර්ය ශ්‍රාවකයාගේ මුවෙන් පිට වූ ඒ පද හතරේ ගාථාව ඇසූ කෝලිත පරිබ්‍රාජකයා ගාථාවේ පද හතර අසා අවසන් වෙද්දී උතුම් සෝතාපන්න භාවයට පත් වුණා. මේ අයුරින් කෝලිතයන් සමග වේළුවනාරාමයට ගිය උපතිස්සයන් භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. උපතිස්සයන් සාරිපුත්ත නමින්ද කෝලිතයන් මොග්ගලීපුත්ත නමින්ද හැඳින්වුණා.
ටික කලකින්ම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අරහත්වයට පත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත බවින් අග්‍රම මහරහතන් වහන්සේ ලෙසට බුදුරජාණන් වහන්සේ විසින් පත් කරනු ලැබුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මසේනාධිපති වශයෙන්ද දකුණත් ශ්‍රාවක වශයෙන්ද හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය කළ දෙවැන්නෙක් වී නම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ. තම සොහොයුරන් තිදෙනා සහ සොහොයුරියන් තිදෙනාම බුදුසසුනේ පැවිදි වී අරහත්ත්වේ සාක්ෂාත් කළා. එනම් උපසේන තෙරුන්, චුන්ද තෙරුන් සහ රේවත තෙරුන්ද, චාලා තෙරණිය, උපචාලා තෙරණිය සහ සිසු උපචාලා තෙරණියයි. බොහෝ අවස්ථාවල බුදු සමිඳුන්ගෙන් ප්‍රශංසා ලද උන්වහන්සේ දෙවි මිනිසුන්ටම පින්කෙතක් බවට පත් වුණා. ප්‍රඥාවන්ත භාවයෙන් අග්‍ර වුණත් උන්වහන්සේ සතු නිහතමානීකම ඉතාම විශ්මිතයි. ඒ වගේම තමා හට මුල්ම දහම් පදයේ කියා දුන් අස්සජි තෙරුන් හට රාත්‍රියේ නින්දට පෙර වන්දනා කිරීමේ පුරුද්දක් උන්වහන්සේට තිබුණා. අස්සජි තෙරුන් සිටින දිශාවට හෝ වන්දනා කොට සැතපීමට උන්වහන්සේට කිසිදා අමතක වුණේ නැහැ. දේවදත්තයන්ගේ ප්‍රශ්නයේදීද සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සිදු වූ සේවය ඉතා විශිෂ්ටයි. තම සහෝදර පරපුරම ධර්මයට පැමිණියත් රූපසාරී නම් තම මෑණියන් ධර්මයට ද්වේෂ කරන්නියක් වුණා. නමුත් දෙයව කවදා හෝ ගලවා ගන්නා අදහස සැරියුත් තෙරුන්ට තිබුණා. බුදු සමිඳුන් ජීවමානව වැඩ සිටියේදීම ධර්මයේ දේශනා කිරීමට බුදු සමිඳුන් විසින්ම සැරියුත් තෙරුන්ට පැවරීමත් තවත් විශේෂ සිද්ධියක්. එසේ දේශනා කළ සූත්‍ර දේශනා කිහිපයක්ද සූත්‍ර පිටකයේ ඇතුළත් වෙනවා. මරණ මංචකයේ සිටි රෝගීන් වෙත දහම් දෙසීමෙන්ද, අසරණීන්ට පිහිටවීමෙන්ද, කළගුණ සැලකීමෙන්ද, මහා ප්‍රඥාවකින්ද බුදුරදුන්ට පමණක් දෙවිනියෝ උන්වහන්සේ සසුනවර දිලෙන පහන්තරුවක් වගේ. මෙවන් වූ අපරිමිත ගුණ සමුදායකින් යුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ටිකින් ටික තම ආයු කාලයේ ගෙවී යන සමයට පාතබුවා. අවසන් කාලයේදී උන්වහන්සේ දරුණු බඩේ රුධාවකට ගොදුරු වුණේ උපන් සත්‍යයට ව්‍යාධියට මුහුණ දීමට සිදුවන බව පෙන්වන්නාක් මෙන්. මේ බඩේ රුධාව නිසා තමන් වහන්සේ මෙවරණං පිරිනිවන් පාන බව දැනගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ සිරිපා කමල් අවසන් වරටද වන්දනා කරගෙන පිරිනිවන් පෑමට අවසර ඉල්ලා සිටියා. පිරිනිවන් පෑමට අවසර ඉල්ලා සිටීමෙන් පසු ඒවන විටත් ජීවත්ව සිටින තමන් වහන්සේගේ මෑණියන්ව අවසන් මොහොතේ හෝ තිසරණයේ සරණ කරවන අදහසින් තම උපන් ගමට වැඩම කළා. එහිදී මුලින් අකමැත්තෙන් තම නිවසේ වැඩ සිටීමට අවසර දුන්නත් දැඩි බ්‍රාහ්මණ මත නිසා උන්වහන්සේට වන්දනා කිරීමටවත් ඇයි ගියේ නැහැ. නමුත් විටින් විට උපස්ථායක භික්ෂුවගෙන් උන්වහන්සේගේ රෝගී විමසා සිටියා. විටින් විට ලේ අතිසාරය නිසා පඩික්කම් පිරිනසේ ලේ වමනේ කරද්දී ඇයිගේ දැඩි සිත මදක් මෘදු වුණා. රාත්‍රී අලුයම් කාලයේදී සතරවරම් දෙවිවරුන් විශාල ආලෝක ධාරා නිකුත් කරමින් රූපසාරී බැමිණියගේ නිවසට පැමිණ සාරිපුත්ත තෙරුන්ට උපස්ථාන කිරීමට අවසර ඉල්ලුවා. නමුත් උන්වහන්සේ ඊට කැමති වුණේ නැහැ. මේ සිදුවීම බැමිණිය හොඳින් බලා සිටියා. ඉන්පසු සක්‍ර දේවේන්ද්‍රයන් මෙන්ම මහා බ්‍රහ්මයාද පැමිණ උන්වහන්සේට වන්දනා කරනු දුටු බැමිණිය, අපි මේ පුතන මහා බ්‍රහ්මයා පවා මාගේ පුතනුවන්ට වඳින්නේ යැයි සිතා ඉතා ප්‍රමෝදයට පත් වුණා. ඇගේ සිත තව තවත් මුරුදු වුණා. කෙලින්ම ගොස් සැරියුන් තෙරුන් සමග කතා කළා.
සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇයට ධර්මීය දේශනා කළා. අවසානයේ රූපසාරී බෙමිණිය උතුම් වූ සෝතාපන්න ඵලයට පත් වුණා. තම මෑණියන් සතර අපායන් අත මිදුණු බව දුටු උත්තම වූ සාරිපුත්තයන් වහන්සේ ඇයව කුටියෙන් පිටතට යවා භික්ෂූන් වහන්සේලාට ධර්ම කතාවෙන් අනුශාසනා කොට අලුයමට පෙර සිවුර ඒකාංශ කොට පොරවා ඇදට වැඩම කොට දකුණු ඇලියෙන් සිංහ සෙයියාවෙන් සැතපී වදාලා සිත සමාහිත වී පළමු ධානයට පත් වුණා. ඉන්පසු පිළිවෙලින් දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය සහ අරූප ධාන හතරටත් නිරෝධ සමාපත්තියටත් සමවැදී සුළු මොහොතක් එහි සිට නැවත පිළිවෙලින් පළමු ධානයට පත් වුණා. ඉන්පසු පළමු ධානයෙන් දෙවෙනි ධානයට, දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයට සමවැදුණා. තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට සමවැදුණා. හතරවෙනි ධානයට සමවැදී හතරවෙනි ධානයෙන් නැගී සිටිනවාත් සමගම මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි වරට පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති වශයෙන් වැඩ සිටි ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේලාගේ අග්‍ර මහරහතන් වහන්සේ බවට පත් වූ ඒ උතුම් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ පහන් සිලක් නිවී යන පරිද්දෙන් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා. පාවදාල පසු ශ්‍රී දේහය ආදාහණය කිරීමෙන් ඉදිරි වූ ධාතුන් වහන්සේලා පෙරහංකඩයක දමා උන්වහන්සේගේ පාත්‍ර සිවුරුත් සමගින් අනුරුද්ධ මහරහතන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ බව දන්වා සිටීමටයි. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අස්ති ධාතු සහිත පෙරහන් කඩය තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පිළිගෙන භික්ෂු සංඝයා අමතා මෙසේ වදාළා. පින්වත් මහණෙනි, දැන් මාමී දෑතින්ම දරාගෙන සිටින්නේ මේ දින කිහිපයකට පෙර මා වෙතට පැමිණ පිරිනිවන් පෑමට අවසර ඉල්ලාගෙන නොයෙක් අයුරින් ඉරදි ප්‍රාතිහාරයන් පා දහම් දෙසා පිටවී ගොස් පිරිනිවන් පෑ සාරිපුත්තයන්ගේ අස්ති ධාතුන්ය. මෙසේ භාග්‍යතුන් වහන්සේ සැරියුත් මහතෙරුන්ගේ ධාතුන් වහන්සේලා